of music. දැන් ඔබතුමා කාදිනල් හිම්පාණන් කියපු එක හරියට අහන් හිටියද දන්නේ නැහැ. අපි ඊයේ පෙරේද නෙමෙයි දුන්නේ. මේක අපි කාදිනල් හිමි අපි 2020න් පටන් ගත්තු පක්ෂයක්. අපි 2019 අගභාගයේදී 2020 මුල් භාගයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කඩන් ආපු කණ්ඩායමක්. එතකොට අපි වෙනම පක්ෂයක්. අපි කාදිනල් හිම්පාණන්ට මේ ඊයේ පෙරේද මේ අවුරුදු පහ පිරෙන වෙලාව නෙමෙයි ඊට කලින් ජනාධිපති නීතිඥවරු දෙදෙනෙක් එක්ක නායකතුමා මේකේ තියෙන නීතිමය ක්‍රියාපටිපාටින් එක්ක ප්‍රායෝගිකව කොයි විදියටද මේ මහමලකරුවන් හොයලා දඬුවම් දෙන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන තියෙන தත්ත්වය අනුව කරන විදිය පිළිබඳව ලිඛිතව දීලා තියෙනවා. දීලා අපි මාධ්‍යට කියවන්න කියේ නැහැ. කාදිනල් හිමිපාණන්ට ලිඛිතව දුන්නා. මා කාදිනල් හිමිපාණන් ඕක කිව්වයින් පස්සේ තමයි සමගි ජන බලවේගය නම් දුන්නා කියලා කිව්වයින් පස්සේ තමයි ඊළඟ දවසේ JVP'ගේ නායකයා කිහෙත් නැහැ. අර සුනිල් වට්ටනගල පළාත් සභා මන්ත්‍රීතුමා කියලා ලියුමක් බාර දුන්නේ. මම දන්නේ ඒක නිශ්චිතව කරන්න පුළුවන් වැඩපිළිවෙල පිළිබඳ අධ්‍යයනයක් කරලා කරාද කියලා. මොකද හේතුව දැන් ඒගොල්ලන්ට ආර්ථිකය සම්බන්ධව හෝ අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධව හෝ නිශ්චිතව අධ්‍යයනය කරපු වැඩපිළිවෙලක් නැහනේ. ඉතින් ඒ වගේ ඒක නිසා මේකත් නිකන් දීපු ලියුමක් කියලා තමයි මම හිතන්නේ. ඕක හින්දානේ ආර්ථිකය පිළිබඳ විවාදයකට එන්නෙත් නැත්තේ. හරිද? ඉතින් ඒ නිසා කවුරු කොහොම කිව්වත් දැන් මේ කාදිනල් හිමිපාණන් දන්නවා, කතෝලික ජනතාවත් දන්නවා මේ වින්දිතයන්ට සාධාරණයක් වෙන්නේ සමගි ජන බලවේග ආණ්ඩුවක් ආවත් තමයි කියලා වෙලලා. ඔව් දැන් අපි කාදිනල් හිමිපාණන්ව දේශපාලනයට පාවිච්චි කරන්න අපේ කිසිම උමනාවක් නැහැ. අපි එහෙම අදහසකුත් නැහැ. අපි එහෙම බලාපොරොත්තුකුත් නැහැ. හරිද? ගෝඨාභය රාජපක්ෂලා තමයි මේ කතෝලික ජනතාවගේ ඡන්ද ඉලක්ක කරගෙන බොහෝ දේවල් කරා. ඒවා මේ දැන් මේ එකින් එක කියන වෙලාව නෙමෙයි. හරිද? අපි දේශපාලන වෙනුවෙන් කරන්නේ නැහැ. නමුත් මේ රටේ මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය කරන්න ඕන. මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාවන් කරපු අයට දඬුවම් දෙන්න ඕන. අපි ත්‍රස්තවාදයට සහ මුලින්ම විරුද්ධම කණ්ඩායමක් විදියට මේ දේශපාලනයේ පැත්තකින් තියලා මේක අනිවාර්යෙන් අපි කළ යුතු වගකීමක් අපේ. ඉතින් ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීම අපේ යුතුකමක්. ඒකෙන් අදහස් වෙන්නේ අපි උන්වහන්සේගෙන් මේ දේශපාලනයට පාවිච්චි කරලා ඉවරලා මේ අපිට සහයෝගය දෙන්න කියලා ප්‍රකාශයක් ලබා ගන්න. ඔය ඉතින් ඒව වෙන විදිහ හැමෝම දන්නවනේ. ඉතින් ඔය කොමසාරිස්තුමිය අනිවාර්යයෙන්ම ඉහළ නියෝගයක් එන ඔය රතුආලි පැටවුයි කොළාලි පැටවුව අතර තියෙන ඩීල් එකක්. හරිනේ? අනේ වැඩක් නැහැ මේක. තේරුමක් නැහැනේ. ඡන්දපදන් මුකුත් නැති පක්ෂයන්නේ නේ. විධායක සභාවක්වත් කැඳව ගන්න බෑනේ. නෑ වැඩක් නැහැ. අපරාධේ. කාලේ මේ ගුවන් කාලේ අපරාධේ.